සුබදසක්කයෝගොලේ මෝටන් අදම ගොලට මක්ෂිදලින් පෙන්නටදන්න සුවමට් කරක කදාගන්න කොහොමද කියලා අපි මුලින් බලමු ඒකට අවශ්‍ය කරන දේව තම්බාග සොයමිට් ග්‍රෑම් සීය මේ සොයමිට්ටික තම්බ ගන්නකොට උණු අතර ලුණු තේයන්දක් දාගෙන ඊටද සොයමිට්ටික දාගෙන ලිප ඔෆ් කරලා තියාගන්න ඕනේ විනාඩි 10ක් විතර ඊටස මම ඒවා ටික පෙරලා මිරිකලා අරන් තියනවා කරිකුඩු මේසන්ද මිරිස්කුඩු මේසන්ද දෙකක් විතර ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට රට ලුණු ගෙඩිය කීනියට කපාගෙන ඉඟුරු කැබැල්ලක් දෙකක් කරපිංජ කොළ කිහිපයක් සුදුලුණු බික් දෙකක් විතර තලාගෙන අමමිරිස් කරලක් දෙකක් පොඩි තක්කාලි ගෙඩි හතරක් පහක් විතර පොල්කිරි කෝප්ප එකක් සූදුරු තේ හැන්ද කරාමේඩි තුනක් හතරක් විතර එනසල්ලට හතරක් විතර කුරුතු කැබැල්ල සියමල ඉස්ම අවශ්‍ය ප්‍රමාණයට තෙල් මේසෙන්දි දෙක තුනක් අපි දැන් බලමු කොහොමද මේ සොයමිට් එක හදාගන්න කියලා මුලින් මම මේ වගේ වාදනය කරගන්න ඒකට තම්බා ගත්තු සොයමිට් ටික දාගන්න මේක කියලා මම ඒකට දාගන්න මිරිස් කුඩු කාරිකුඩු ඊළඟ මම හොඳට මේ විදිහට කලවම් කරගන්න මේ විදිහට කලවම් කරගත්තට පස්සේ මේ සොයා මීට් එක විනාඩි 15ක් විතර හොඳට සීසන් වෙන්න තියාගන්න විනාඩි 15කට පස්සේ මෙන්න මේ විතර හොඳට සීසන් වෙලා තියෙනවා දැන් අපි බලමු කොහොමද මේ කරි එක හදාගන්න කියලා මේ විදිහට බාදුන ලිපිය තියාගන්න ඒකට මම දාගන්න මේ විදිහට තෙල් මේසෙන්දි දෙක තුන තෙල් ටික රත් වෙනේ නෝර ඒකට මම දාගන්න සූදුරු එනසා කුරුඳු සහ කරාම් ගැටි ටික මේදර පොඩ්ඩක් ෆ්‍රයි කරගත්තා පස්සේ මේක ස්නෑගර ගන්න ඉඟුරු සහ සුදුරු ඉඟුරු සුදුරු ටික මේදර ටෙම්පරේචර් එකට ගත්තා පස්සේ ඊට සමගට ගන්න ලුණු ටික පහ ඕමරි ලුණු ටිකත් මේ විදිහට ටෙම්පරේචර් එකකට ගත්තා පස්සේ විනාඩියක් විතර ඒකට මම දාගන්න කරපිට පොල ටික මේ විදිහට සේරම ටික ටෙම්පරේචර් එකකට ගත්තා පස්සේ ඊට සමගින් දාගන්න සොයමිට් ටික දැන් මේ සොයා මිට් එක විනාඩි 2ක් විතර මේ විදිහට පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට දාගන්න තක්කාලි ටික. සේරම දේවල් ටික මෙහෙම දාගත්තට පස්සේ මේ සොයා මිට් මිශ්‍රණය මේ මඩ ගින්දර විනාඩි 3ක් 4ක් විතර හොඳට කුක් කරගන්න ඕනේ. සොයා මිට් එක හැදෙනකම් මම සොයා මිට් එක සීසන් කරගත්තු භාජනයට පොල්තුරු ටික සේරම දාගන්න. හොඳට මේ විදිහට ඉතුරු දරගෙන මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. විනාඩි 3ක් 4ක් විතර මේ විදිහට කුක් කරගත්තා. ඊළඟට මම කුරුබඩු ටික දිය කරගත්තා. පෝකේ ටික. ඊළඟට දාගන්න. පෝල්කේ ටික දාගත්තට පස්සේ පෝල්කේ ටික කිරි කැටි ගහන්න දෙන්න තියෙන විදිහට. හොඳට පෝල්කේ ටික උතුරනවා. ඇඳි ගාමෙන් හදා ගන්න ඕනේ. මේ විදිහට විනාඩි 3ක් 4ක් විතර කුක් කරගත්තට පස්සේ සොයමිට් එක හිදී ඉන්නේ නේද? අපල ලුණු බලලා ලුණු මරිණ අවශ්‍ය ප්‍රමාණයට
ඒකට මම කරා සීමල ඉස්මෙන් ටිකක් කහ ගන්න. දැන් මේ සෝයමික් කරීක. හොඳ උකු කරීක ගන්න දැන් හින්ද ගන්න ඕනේ. මේ දේ සෝයමික් කරීක හිඳීගෙන ඉන්නකොට මම ඒක උඩින් දා ගන්නවා. මේ විදිහට බඳක කරකුළු තියන්න දැක්කේ. මේ තීට මං හදාගත්තු සෝයමිට් කරි එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි සෝයමිට් කරි එකක් හදාගන්නේ. ඕගලන්ට පුළුවන් මෙන්න මේ විදිහට සෝයමිට් කරි එකක් හදලා බලන්න ගෙදරදීම. නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.